अध्यापन बोधिसाधिक पत्र सामान्य पहले विभागे दरुवंट भो विलावट लखनु लागे नुहकी विशेष सिंहल वाक्कोशे पोषण कर लद सुविशेष मातृका पिलिबन तमाय अद्दवसे अपे दरुवंट के लिए बलापुर अतरम सामान्य पहले विभागे दी तत्भववचने तत्समवचने सह निष्पन्न वचन गिने वा दर्वंड बहुव गटलुवाट पत्लाम सामान्यपल विभागे वगट लखनु लागनी अतिशय अमार कार्यादरणीय दर्वनी विशेषे मे मतुका मे प्रश्न पिलितुर सफेय मेदि वगट मंगितना मे पाठम गुडात्ट इवहा सह अभी वगट उपकार उदौन अतिरेकवासें मेकट गलपेन එවනත් නම් අපි විභාගයේ ඉලක්කගත ප්‍රශ්න කිහිපයක් මේ සමග එකතු කරන්න. ඇතරම ගත්තොත් අපේ භාෂාව හැදෙනකොට බොහෝ දෙනෙක් මේක හඳුනාගෙන තියෙනවා නිෂ්පන්න වචනය තත්බව වචනය තස්සම වචනය කියන වචන. එතකොට නිෂ්පන්න වචනය කියන එක निष्पन्न वचने हनुना हनुन वलाती निष्पन्न वचने हनुन वलाती सिंहल भाषा पोषणे करनकोट अभी लंका धरणी काले भाविता पद हनुनागन पूर्वा लंका अतीते जीवत्लाबिन यक्ष गोत्रिकयान नागगोत्रिकयान सह राक्ष देवगिन गोत्रिकयान ओहुन भाविता कन्नाद सीमित वचन संख्या अभी निष्पन्न वचने अतीते जीवत् बहुदिने बहुम सरल जीवित गतक मे सरल जीवते गतगिरी मेहुंट भाविताऊनेमत्न सीमित वचन समुदाय एनिसा मे देशेट मदाल अतीते अपटम पमन कदालऊन वचन समुदाय निष्पन्न वचने ऐक्य එනිසා දරුවනි තේරුම් ගන්න ඕන නිෂ්පන්න වචනය කියලා කියන්නේ නම් මේ ලංකාවේ පැරණිම කාලයේදී භාවිතා වුණු වචන සමුදාය වචන සමුදාය බොහොම ටිකයි තියෙන්නේ අන්නේ වචන ටික අපි මෙන්න මේ ආකාරයෙන් අඳුනා ගන්න පුළුවන් ඔබට මේ අඳුනා ගන්නකොට මීට වඩා වචන තිබෙනවා නමුත් ඔබට පොඩි උදව්වක් උපකාරයක් වෙයි පැරණි කාලේ මොනවද භාවිතා වුණු පද කියන එක අපි මේක නිෂ්පන්න වචනයේ උදාහරණයක් විදියට මේ වචන පිළිබඳව ඔබ තරමක් අවධානය යොමු කරන්න. තස්සම වචනේ කියන වචනේ ගැන අපි අවධානය යොමු කරමු. තස්සම වචනේ කියලා කියන්නේ तस्सम किनेगे तेरु मतामाई ये आकारे में वाविताविन वाकिने तेरु जन तस्सम के लगाने जन अत्तर वेदेंदी गान तीन पालिसा सांस्कृत भाषा बिन समाहरा वाचन सिंगल वर्ड आवा ये आपु फदे ये विधिरम वाविताविन तो कोटा तत्क्यान्ने एक ये आकारे में पाविच्चिविन वानन वर्तमान सिंगल विवाहारे तो तस्सम वचने हंदुनलाधरणी सिंगल सारणी सांस्कृतपाली भाषावलिंग वर्तमान सिंहलेतुल भावितावन आकार मदगति आगंतो पाली भाषा में नापुवचन दीयन वीट अमदरव तमिल भाषा में नापुवचन दीयन पुर्तुगीजी वचन दीयन लंदेशी वचन दीयन मेवाट अवधान कुरुत्म मे ए पद ए आकार अदत्चिन धर्म किल पालीपद एक वर्तमान धर्मशाला वचने एक वगे उनातर पालीपद संस्कृत पद तीन वा सिंहले भावितावन मे दीन विमल वचन समुदाय मेव सिंहल विधि भाविता कलाट मेक विमल भाषा वे नाप वचन अभी भाविचिकरा अपी भाषा वगे
පෘතුගීසි වචන බලන්න කාලාන්තරයක් තිස්සේ අපි පාවිච්චි කරාට මේ ඔක්කොටම තරත්ත කසාද කලිසම් බෝනික්කා රේන්දාදී පද පෘතුගීසි භාෂාවෙන් ආපු ලන්දේසි භාෂාවෙන් ආපු ඉස්ත්‍රික්කේ ඉස්කෝලේ ඉස්කුරුප්පු කොමසාරිස් ආදී මේ පද අපිට අපේ භාෂාව විදිහට පාවිච්චි වෙනවා වර්තමානයේ තුල මේට අමතරව අපේ දරුවෝ දන්නවා ඇති දැන් අපි බහුතරයක් වචන පාවිච්චි කරනවා වර්තමාන තාක්ෂණයත් සමග උදාහරණයක් වශයෙන් ගත්තොත් බස් එකේ යනවා වෑන් එකේ ආවා කාර් එකේ ඩ්‍රයිවර් නැහැ පින් එකක් අතින් ආපු මිනිසයා නැත්නම් අපි පරිගණකයේ Facebook එක අන්තර්ජාලය Viber මේ ආදී වචන සියල්ලම සිංහලසේ අපි පාවිච්චි කරාට අපේ භාෂාවේ නෙවෙයි එනම් මේක අපි තේරුම් ගත යුතුයි විනත් භාෂාවන් වලින් අපේ භාෂාවට පැමිණ අපේ භාෂාවසේ සලකාගෙන අප කටයුතු කරන සමහර වචන අපි හඳුනා ගත යුතුයි තස්සම වචන විදියට. ඒකට මේ තියෙන්නේ ඒකට අදාළ වචන සමුදායක් ඔබට මේක හොඳින් නිරීක්ෂණය කළොත් අපට මේ ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි තත් බව වචනේ කුමක්ද කියලා හඳුනා ගමු. තත් බව කියලා කියන්නේ තත් කියන්නේ එහි. බව කියලා කියන්නේ බිඳුනු කියන තේරුම තියෙන්නේ. එතකොට තත් බව කියලා කියන්නේ එයින් බිඳුනා කියන තේරුම තියෙන්නේ බිඳුනු. එයින් බිඳුනු කියන තමා තේරුම තියෙන්නේ. अपे भाषाव पोषणेकरे अतीतेदी पाली भाषाव सह संस्कृत भाषा मे संस्कृत भाषाव सह पाली भाषाव तमाय अपे सिंहल भाषाव पोषणेकरे इतकोटदैं तरणी संस्कृत भाषाव सह पाली भाषावे यदन यदुं सिंहलड विदिलयन आकारे तमाय तद्भव वचने किला किया दैं मेक सामान्य पेले विभागेदी අතිශයින් වැදගත් වෙන කොටසක් තමයි මේ කොටස දැන් ධර්ම කියන පාලි පදය මේ ධර්ම කියන සංස්කෘත පදය පාලි පදේ බවට පත් වෙන ධම්ම වශයෙන් ධම්ම කියන පදේ ධම්ම වශයෙන් බිඳිලා ඇවිල්ලා තියෙනවා එතකොට අපි දේශනා දේශනා දෙසුම් බවට පත් වෙලා තියෙනවා කර්ම කම්ම කම් බවට පත් වෙලා තියෙනවා දන්ත දන්ත දත් විදියට බිඳිලා ඇවිල්ලා තියෙනවා කේශ කේශ කෙස් බවට පත් වෙලා තිබෙනවා පුස්තක පොත්තක පොත් බවට පත් වෙලා තියෙනවා පුතුවි පටවි පොළොව බවට පත් වෙලා තියෙනවා දැන් අපිට මෙහෙම බලනකොට පේනවා මේ විදියට ගත්තාම පාලි සංස්කෘත භාෂාවල ඉදිච්ච පද අද වෙනකොට වෙනස් වෙලා පාවිච්චි වෙලා තියෙනවා ඒක තමයි තත් බව කියලා කියන්නේ තත් බව කියලා කියන්නේ එහෙනම් අර පෙරණි පදයෙන් විදිලා ආපු විදිය. අතරම දරුවනේ මෙදෙන්දී අවධානය යොමු කරන්න ඕන සමහර දෙමළ භාෂාවේ පදත් ඇවිල්ලා තියෙනවා. සමහර ඉංග්‍රීසි පදත් අද වෙනකොට මෙහෙම විදිලා ඇවිල්ලා තියෙනවා. නමුත් විභාගයේදී අවධානය යොමු කරන්නේ මේ සංස්කෘත සහ පාලියෙන් විදිලා ආපු විවහාරයන් පිළිබඳව. එනිසා මෙන්න මේ පද ටික ගැන අවධානයක් යොමු කරන්න ඕන. ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී මේ පාඩමට අදාළව මූණ දෙන්නට වෙන ප්‍රශ්නය තමයි එක විදියකින් ඔබට දැන් තත් බව බව තස්සම ක්‍රමයට මේ පද දීලා තියෙනවා මාරු කරලා තමයි දීලා තියෙන්නේ ඒකේ විභාගයේදී තියෙන ඔබට අනුරූපසේ ගලපන්ති කියලා පදේ අනුරූප ආකාරයකට ගලපන්ති කියන්නේ එක්කෝ මේක තත් බව ක්‍රමයට තියෙනවා නැත්නම් තස්සම ක්‍රමයට තියෙනවා तत्व कि वर्तमान विधिला आकार तत्सम किलाज्ञाने करणी आकार आकार उदाहरण चंद्र मडल किल चंद्र किल करणी क्रमे मडल किल वर्तमान विधिला इतकोट मेक हदंत चंद्र मंडल सद मडल आकार हदंत मिथन ईटाल उदाहरण गीप्यकुला ඇත්තටම විභාගවලදී මෙතෙක් විභාගවලට ආපු ඒවත් ඊළඟට
මේට අනුමාන කරලා අපි එකතු කරපුවා මෙතනදී එකතු කරලා තියෙන දරුවන්ට පුළුවන් වෙන නිසා මේ පස්තනික මේ ආකාරයෙන් ලියාගෙන ඔබේ පන්ති බාර ගුරුවරයාට නොවේසේනම් අපට මේ ලැබීමට සැලසුවොත් අපිට මේකේ ඔබ කොයිතරම් දුරට මේ පාඩම ගැන අවධානය යොමු කරලා මේ වටහාගෙන පිළිතුරු සපයලා තියෙනවද කියලා අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම හොඳින් අවධානය යොමු කරලා ඔබ නිවසේ හිටියත් පාසලට ගියත් පාසල නොගියත් මේ පිළිවෙත අවධානය යොමු කරලා ඉතාම දින් මේල පිළිතුරු සපයන්න. නැවත දවසකදී අපි මේ ආකාරයෙන් පාඩම හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.